අතර දැනට බොහෝ දෙනා සිතන කියන පරිදි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් නම් බුදුරජාණන් වහන්සේ තමන් විහාරයේහි නැති විටකදී වැඳුම් පිදුම් කිරීම පිණිස පිළිමයක් සාදවා ගැනීමට නියම කළේ නැත්තේ කිම? මෙයද බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් වශයෙන් පිළිගැනීමට නොකැමැති භවතුන් විසින් නගන ප්‍රශ්නයකි. ආනන්ද ස්ථවීරයන් වහන්සේ චෛත්‍ය ගැන විචාල කල්හි තථාගතයන් වහන්සේ චෛත්‍ය තුන් වර්ගයක් ඇති බව වදාලා මිස ජේතවනයේහි යම් කිසිවෙක් පිහිටවීමට නියමයක් නොකළසේක. බෝධියක් රෝපණය කරවීම ආනන්ද ස්ථවීරයන් වහන්සේට පහළ වූ අදහසකි. ඒ බව බුදුන් වහන්සේට සැලකළ කල්හි උන්වහන්සේ හොඳයි ආනන්ද යයි එය අනුමත කළසේක. ආනන්ද ස්ථවීරයන් වහන්සේ බුද්ධ ප්‍රතිමාවක් කරවන්නට අදහස් කළේ නම් තථාගතයන් වහන්සේ එයත් අනුමත කරනවා ඇත. ඉහත දැක් වූ ප්‍රශ්නය නගන්නේ බුදුන් වහන්සේ හා ආනන්ද ස්ථවීරයන් වහන්සේ අතර ඇති වූ කතාව වරදවා තේරුම් ගැනීමෙන් විය හැක. උද්දේශික, පාරිභෝගික, ශාරීරික යන මේවා එකිනෙකට උසස්ය. උද්දේශික චෛත්‍යයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාවක් තැනීම ඉතා අපහසු වැඩකි. බෝධියක් රෝපණය කිරීම ඉතා පහසුය. පහසුවෙන් කළ හැකි නිසාත් උසස් නිසාත් බෝධියක් රෝපණය කරවීමට ආනන්ද ස්ථවීරයන් වහන්සේ කල්පනා කළා විය හැකිය. මේ ප්‍රශ්නයෙහි අද ඇති වැදගත් කමක් නැත. ජේතවන විහාරයේහි බෝධි රෝපණය සම්බන්ධයෙන් මෙයට වඩා බොහෝ වැදගත් ප්‍රශ්නයක් ඇත්තේය.